මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට චෝදනා කරගෙන කරගෙන ගිය අපේ මේ පිටිපස්සේ හිටපු විජේදාස රාජපක්ෂ මහත්තුමා කිව්වා 2014 ඔබතුමන්ට සල්ලි දුන්න කියලා ලක්ෂ 25 මේ මං හිතන්නේ ඔබතුමා මේ වෙලාවේ ඒකත් නිවැරදි කරගෙන ගියොත් හොඳයි මොකද මම මෙතන මෙතන ඉන්නේ ඉඳන් මම කියන්නේ ඔබතුමා ඒකත් නිවැරදි කරොත් හොඳයි ඔබතුමා උත්තර දෙන්න ඔව් ජොන්සන් ෆර්නැන්ඩ මහත්තුමා ගරු කතානායකතුමනි මේ ගරු කතානායකතුමනි අණ්ඩ දිසානායක එතුමා කොහොමත් මාත්‍රි ගොඩක් හිතවත් දේශපාලන ප්‍රතිපත්ති මොන පැත්තේ තිබ්බත් ඔබතුමා තුන වෙනකන් කියපු කතා ඔක්කොම ඇත්ත ඔබතුමා කියන්නේ තුනට ගියේ රැස්වීමක් තිබ්බයි ඔක්කොම ඇත්ත තුනෙන් පස්සේ ගියේවා ඔබතුමා මොන තරම් කිව්වත් මන්ත්‍රීතුමා ජනතාව මාධ්‍ය මේක දැකලා තියෙනවා මාධ්‍යෙන් දකින්න ඔබතුමා හොඳයි ඔබතුමා කියනවා හෙල්මට් මෝටර්සයිකල් තියෙන හමුදාක් ඉන්නවා ලාබෙට මැරෙන්න සූදානම් නැහැ කියලා අපිට ඒව ගැටලු නෙමෙයි ඔබතුමාටත් අපි කියනවා අපිත් ලාබෙට මැරෙන්න සූදානම් නැහැ හරි ඔබතුමා කිව්වා මං දීර්ඝ කියන්න යන්නේ නැහැ බබ අපේ ජනාධිපතිතුමාට මේ අවස්ථාව ගන්න පහර දෙන්න පටන් ගත්තා ඔබතුමා කිව්වා 2015 හිටපු ආරක්ෂක ලේකම් මරවා කෙරුවා මේවා කෙරුවා මිනි මැරුවා අද ජනාධිපති වෙලා ඉන්නේ කියලා අද අපි කියනවා 1988-89 අපිට හොඳට මතකයි ගෙවල් වල මිනිස්සුන්ට ඇවිල්ලා අහිංසක අම්මලා අහිංසක තාත්තලා දරුවෝ දරුවන්ගේ ඔළු ගෙඩියට මැරුවා නායකත්වය දුන්න අය තමයි අද ජනාධිපති අපේක්ෂකයා වෙන්න හදන්නේ මේ රටට නායකත්වය දෙන්න හදන්නේ අහිංසක මිනිස්සුන්ගේ ගිහිල්ලා මාළු හොරකම් කරපු කරාඹු හොරකම් කරපු රත්රන් ටික හොරකම් කරපු බැංකු හොරා කාපු හරි මේ තිබිච්ච මහා විශාල විනාශයක් කරපු අය තමයි අද ජනාධිපති අපේක්ෂකයලා දිහෙන්නේ හරි දැන් කියන්නේ අපේ ජන හොඳට අහගන්න ඊළඟට දැන් අද තමුන්නාංශය එතන ඉන්නේ අපි මතක් කරනවා තමුන්නාංශය අද කියනවා මේක ඉන්නේ හොරු කියලා අරයා හොරා මෙයා හොරා නඩු වලින් මේ නිදහස් වෙනවා කියලා නීතිපති නිදහස් කරනවලු අපිට නඩු දැම්මා තමුන්නාංශයට මතක ඇති දඩයම් කොමිසම මතකද තමුන්නාංශය කරපු දේවා ඒ පහුගේ අවුදු පහේ තමුන්නාංශයට අපි මතක් කරන තමුන්නාංශය දාපු නඩු වලට අපි මූණ දීලා ඒ නඩු වලින් අපි නිදහස් වුණා. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ නැහැ නීතිපතිව අරගෙන තමුන්නාසේ දාද මේ බොරු නඩු. තමුන්නාසේ උදේ ඉඳලා අවශ්‍යකම් කියන්නේ බොරු කියන එක. මිනිස්සු රවට්ටන එක. තරුණයෝ රවට්ටන එක. සිරිමා බණ්ඩාරනායක මැතිණියා එදා 71 කැරල් ආපුවාම ජයා ජයවන්තන හිටගෙන කිව්වා මේකට සම්පූර්ණ සහයෝග දෙනවා කියලා එලා. ඒක මර්ධනය කරන්න. රට පාලනය කරගන්න. ඊළඟ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ මේ රාජ්‍ය සේනාත් මැතිතුමාල වගේ දේශපාලඥ ඔසීලා වගේ ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා කිව්වා මේක පාලනය කරගන්න කියලා. අද මං ඉල්ලන්නේ ප්‍රේමදාස මහත්මයාගෙන් ඔබතුමාගෙන් මේ දියා හොඳට බලන්න. ඔබතුමාලගේ ජනතාවත් ප්‍රයෝජන දෙන්න අරගනිමි. මේ යන්නේ මහා මන්ද සංඛ්‍යාවක් මේ රටේ ඇති කරන්න. ඔබතුමා කියනවා ආණ්ඩුව තමයි කරන්න හදන්නේ කියලා. අපි බස් කනාලු. අපි බස් කනල්ලා නැහැ. ඒ වගේම ඔබතුමාට අපි කියන්නත් කැමති ඔබතුමා කියව මට ගිහිල්ලා පුළුවන් නම් ජනතාවගේ හන්දියට ගිහිල්ලා කතා කරන්න කියලා. ඔබතුමා ගියාන් පස්සේ තමයි මගේ නම කියලා එවලා කිව්වේ. ජොනිට එකේ වීඩියෝ එක බලන්න ලයිව් එක යන අනිත් පැත්තෙන්. ඒකේ කියනවා ජොනිට එන්න කියන් ජොනි ඇතුලේ ඉන්න කියන්. ඒ නිසා අපි ඔබතුමාට මතක් කරනවා අපි ඔබතුමා නෑ ඔබතුමා ගියාන් පස්සේ. ඔබතුමා ගියාන් පස්සේ ලයිව් එක බලන්න ලයිව් එක ගහනවා. ඔබතුමා බලන්නකෝ. ඒ නිසා මම කියන්නේ මම පැහැදිලිව කියනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ටිකක් මේ රටේ ජනතාවට ආරක්ෂාවක් තිබිය යුතුයි. අපි යුද්ධ දැක්කා කැරලි දැක්කා 60,000 මේ රටේ මිනිස්සු මැරුණා අද අදටත් ඒ දෙමව්පියෝ දුකින් ඉන්නේ තමුන්නාසල් කියන්නේ මේ තරුණියෝ නුමගේවන්නේ ඔබතුමා ඉස්සෙල්ලාම කිව්වා අයාල යනේවට අහු වෙන්න එපා කියලා ඔබතුමා මං ගරු කෙරුවා ඒකට හැබැයි ඔබතුමා පාර්ලිමේන්තුවේ ගේට්ටුව ගාව ඔබතුමා දැනගත්තා ඔබතුමා ඉස්සරට පැනලා නතර කිරුවා කියලා ඔබතුමා කියන්නේ එන ඔබතුමා දැනගෙන හිටියා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වට කරන්න ඉන්නේ කියලා හරි එතකොට ඔබතුමාට මොකක්ද කිව්වද ඔබතුමාට මේ මන්ත්‍රීවරු එකට ඉන්න මන්ත්‍රීවරු ඔබතුමාට තිබ්බ ඔබතුමාගේ අනුත්යට ඔක්කොම හොරු කරලා තියෙන්නේ. තමුන්නාසේ විතරයි. තමුන්නාසේ පක්ෂේ විතරයි හොරකම් කළා නැත්තේ. ඔය ලයිස්ට්ෝ කියන්න කිව්වොත් කරපු විනාශේ මිනිමරාපු හැටි කාටවත් අමතක නැහැ අනුරාධපුරයේ ජනතාව දන්න හොඳට ඔබතුමා ගැන. ඒ නිසා ඔබතුමාටත් අපි කියන්නේ ඔබතුමා අපේ ජනාධිපතිතුමාටත් ඉතාමත් අසාධාරණ ලෙස තමුන්නාසේ ප්‍රකාශ ඒකයි මම නැත්තම් පුද්ගලිකත්වෙම යන්නේ. ඒ නිසා ඔබතුමාට අපි මතක් කරනවා අපිත් ලෑස්ති. ඔබතුමා කියනවානේ ජනතාවට මේ ඔක්කොම 225 එක්කෙනා ඉන්නේ ඒ කියන්නේ අනිත් ඔබතුමාගේ මන්ත්‍රීතුමියත් මන්ත්‍රීතුමයි කොරෙක් කියන්නේ 224ම හොරුනේ ඔබතුමා විතරයි හොරෙක් නැත්තේ කියලා තමුන්නාසේ මේ දෙන්න හදන්නේ මිනිස්සු අවශ්‍යන එක ඒ නිසා අපි ඔබතුමාට මතක් කරනවා අපිත් ලාබෙට මැරෙන්න සූදානම් නැහැ
ඉපදෙන්නත් එක දවසයි මැරෙන්නත් එක දවසයි. ඒ නිසා ඔබතුමාට කියනවා අපි මේකට මූණ දෙනවා. අපි පැනලා යන්නේ නැහැ. ඔබතුමාගේ පක්ෂය එදා දේශ විමුක්ති පෙරමුණ එදා ඇවිල්ලා වෙඩි උන 273ක් අපේ ගෙදර වෙඩි තිබ්බා. පොලිස් වාර්තාරම් බලන්න. අපි එදාත් බය වුණා. එදාත් මූණ දෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ආවොත් අපිකට ඉතාමත් ආදරෙන් මුණ දෙනවා. හැබැයි මැරකමට එනවා නම් මිනි මරන්න එනවා නම් අපි කවදාකවත් අපේ අඩිය පස්සර ගන්නේ නැහැ. ඔබතුමාට හරි ආසයි. ඔබතුමාට මම පුදුම ආසක් තියෙනවා. ඔබතුමා කියනවා හන්දියට යන්න කියලා පුළුවන් නම් කතා කරන්න කියලා. බදුල්ල හන්දියට කියලා කතා කරන්න හදනවා. ඔබතුමා සෙට් කරලා ඉන්නේ ගහන්න. හරි ජොලියක් තියෙන ගස්සන්න නේ. ඈ ලැජ්ජ වෙන්න ඕනේ මන්තුමා. ලැජ්ජ වෙන්න තමුන්නාසේ. තමුන්නාසේ 106 100 තුනන බස්ස ගත්තා. තමුන්නාසේ මේ රටේ මහා ලොකු දියුණුවක් ගන්න හදනවා කියලා තමුන්නාසේ කතා පාත් නැහැ. ලැජ්ජ වෙන්න මේකේ ඉන්න මන්තිවරුන්ට ගස්සන්න හදනවා නම් තමුන්නාසේ අවුරුදු පහක් කිරගෙවල්ලා පුරවන්න හදපුවා තමුන්නාසේ. අපි කියනවා මේ තරම් පහත් අත්තර වැටෙන්න එපා අනුදිසාගේ මන්තුමා. පහත් අත්තර යන මිනිස්සුන්ගේ පිළිගැනීම ඇති කරගන්න. ප්‍රජාතන්ත්‍රවාදී විහුවට එන්න. ඒ විහුවේ ඉඳගෙන කඩා කප්පල් කාරී ක්‍රියා කරන්න එපා කියලා මං ඉතාමත් වාද යුතුමා කිව්වා පරීක්ෂණයක් කරන්න කියලා. එතුමා කිව්වා මේ 200ක් ආව ඇවන්ගාඩ් ආවා ඔය කතන්දර අවුරුදු 10ක් 30 අපි ඇහුවා තමුන්නාසේලාගේ තමුන්නාසේගේ ඇහුවා තමුන්නාසේගේ ආණ්ඩුවෙන් තමයි අවුරුදු 5ක් ඇවන්ගාඩ් කියලා දුන්නේ දීර්ඝ කරලා කිව්සෝ තමුන්නාසිරපෝ ඒ ආණ්ඩු ඉන්සකරු කතානායක තුමනි එතුමා කිව්වා පරීක්ෂණයක් කරන්න කියලා පරීක්ෂණ කරන්න CCTV කැමරා තියෙන්නේ බලන්න CCTV කැමරා තියෙන්නේ බලන්න බලලා මම කියන්නේ මේ සියලුම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. එහෙම නැත්නම් මේක අයාලේ ගියොත් මේක මහා විශාල විනාශයක් එන්නේ. අපි බය වෙන්නේ නැත්නම් අපිත් ඒකට මූණ දෙනවා කියලා කල් පදානාගතුමා ඉතාමත් වගකීම් අපි කියනවා. ඔව්. උපුල් පියල් නිසාන්ත මන්ත්‍රීතුමා පියල් නිසාන්ත මන්ත්‍රීතුමා. ගරු කතානායකතුමනි ඊයේ බේරුවල මගේ නිවසට බස් වලින් ගෙනෙල්ලා